නෑ මම කියන දේ පැහැදිලිව ඇහෙනවා ඇති නේද? හොඳයි. ගැටලුව තිබ්බොත් chat එකට දාන්න message එක. හොඳයි අයබෝන් පුතේ සියලු දෙනාටම ඒත් එක්කම ප්‍රථමයෙන්ම කියන්න ඕන අද පන්තියේ වෙනදා තරම් සමහර විට ඔයාලට පැහැදිලි නැතුව ඇති කැඩි කැඩි ඇහෙන්න පුළුවන් නමුත් ඔයාලා උදේ පාන්දර නැගිටලා එකපාරට ඉන්ටර්නෙට් එක වැඩ නැහැ කියලා පන්තිය කැන්සල් කරන එක ඉතින් හරි නෑනේ ඒ නිසා වෙනත් ක්‍රමයක් මගින් පුළුවන් තරම් යාන්තමේ මොකද පුතේ ඔන්ලයින් ක්ලාස් කරන්න වෙනම කම්පියුටර් එකක් තියෙනවා. එතකොට RAM එක GB 16ක කම්පියුටර් එකක් GB 16 RAM එක තියෙන සාමාන්‍ය කම්පියුටර් වලින් කරන්න අමාරුයි. ඒ කියන්නේ ස්ට්‍රීමින් සොෆ්ට්වෙයා හරහා ලොකු ක්‍රියාවලියක් තියෙනවා. සාමාන්‍ය ෆෝන් එකක් අටවගෙන කරනවා වගේ නෙමෙයි. හරිද? එතකොට ඒකයි පොඩි වෙලාවක් ගිය ටෙලිෆෝන් ලයින් එකේ සිට ෆයිබර් ලයින් සියලු දේ වැඩ නැහැ. හොඳයි අපි එහෙනම් අවසානයේ නතර කරා කොතනද මම ඔයාලට අන්තර්ජාලය ගැන කියලා දුන්නා මොකක්ද අන්තර්ජාලය කියන්නේ අන්තර්ජාලය කියලා කියන්නේ ලෝ පුරා පිහිටි මොකටද පරිගණක ජාල විශාල ප්‍රමාණයක එකතුවක් අන්තර්ජාලය කියන්නේ මොකද්ද ලෝ පුරා පිහිටි පරිගණක ජාල විශාල ප්‍රමාණයක එකතුවක් ඊට පස්සේ මම ඔයාලට කියලා දුන්නා URL ඒ කියන්නේ මොකද්ද ඒකාකාර සම්පත් නිශ්චායකය ගැන ඊට පස්සේ මම ඔයාලට කියලා දුන්නා මොකද්ද වසම් නාමය ගැන ඊට පස්සේ මම ඔයාලට කියලා දුන්නා මොකද්ද වසම් නාමය ඇසුරෙන් වෙබ් අඩවිය කුමන කාර්යයක් සඳහාද තියෙන්නේ සහ එම වෙබ් අඩවියට අයත් රට උදාහරණයක් විදිහට .com නම් වාණිජමය .lk නම් ශ්‍රී ලංකන් .au නම් ඕස්ට්‍රේලියා .us නම් ඇමරිකා අන්න ඒ විදිහට කොහොමද අඳුනගන්න කියලා මම ඔයාලට කියලා දුන්නා අද දිනේ අපි කතා කරනවා අන්තර්ජාලයේ ක්‍රියාත්මක වන නියමාවලි සම්බන්ධයෙන් දාගන්න අනුමාත්‍රකාව අන්තර්ජාලයේ ක්‍රියාත්මක වන නියමාවලි දැන් අද මාපුවා ඉන්නවනම් එකපාරට උඩින් බලන්න එපා පන්තියට දාපු ලින්ක් එකේ මම ඔයාලට දාලා තියෙනවා ගිය සතියේ උගන්වපු එක ඒත් එකම හදිසියේ මම මෙතන මේ මීටින් එක කැන්සල් වුණොත් එහෙම හොස්ට් එක මාරු වෙනවා හොස්ට් එක මාරු වුණොත් එහෙම අනවශ්‍ය විදිහට සද්දබද්ද දාන්න එපා දාගන්න අනුමාත්‍රකාව අන්තර්ජාලයේ ක්‍රියාත්මක වන නියමාවලි IP address එකත් මම කියලා දුන්නා ඉන්ටර්නෙට් ප්‍රෝටෝකෝල් අන්තර්ජාලයේ ක්‍රියාත්මක වන නියමාවලි හොඳයි දැන් අපි කතා කරනවා අන්තර්ජාලයේ ක්‍රියාත්මක වන නියමාවලි හරිද ප්‍රථමයෙන්ම කතා කරනවා මේ HTTP කියන එක Hypertext Transfer Protocol HTTP එකෙන් කරන්න පුතේ HTML ලේඛන හුවමාරුව. ඒ කියන්නේ අපි අන්තර්ජාලයේ සැරිසරනකොට වෙබ් පිටු තියෙනවානේ. අන්නේ වෙබ් පිටු වලට අදාළ HTML ලේඛන හුවමාරුව තමයි HTTP එකෙන් කරන්න. හරිද? ඊට පස්සේ TCP/IP Transmission Control Protocol එහෙම නැත්නම් Internet Protocol කියලා කියනවා. මේ TCP/IP එකෙන් මොකද කරන්නේ? IP ලිපින හුවමාරු කරගන්නවා. ඇයි ඒ IP ලිපින හුවමාරු කරගන්න කියලා මම ඊගාට ඔයාලට කියලා දෙන්නම්. ඊට පස්සේ FTP. FTP කියන්නේ මොකද්ද? File Transfer Protocol. පොතේ File Transfer Protocol කියලා කියන්නේ හිතන්නවා අන්තර්ජාලයේ යම්කිසි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනවා කියලා. අන්න. ඔයා යම්කිසි දේවල් ඩවුන්ලෝඩ් කරනකොට ක්‍රියාත්මක වෙන්නේ මේ ගොනු හුවමාරු නියමාවලිය File Transfer Protocol. ඊට පස්සේ SMTP මොකක්ද SMTP කියන්නේ Simple Mail Transfer Protocol මේක මොකද්ද වෙන්නේ අපි අන්තර්ජාලය තුල අන්තර්ජාලය හරහා අපි ඊමේල් යවනවා හරිද විද්‍යුත් තැපෑල භාවිතා කරනවා
එතකොට විද්‍යුත් තැපෑල භාවිතා කරනකොට අපිට මේ සිම්පල් මේල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එක උපකාරී වෙනවා. අවසානයේ තියෙනවා මොකද්ද? ICMP. ඒකේ මොකද්ද? ඉන්ටර්නෙට් කන්ට්‍රෝල් මැසේජ් ප්‍රොටෝකෝල්. ඒ කියන්නේ දෝෂ ඇති අවස්ථාවල පණිවිඩ දැන්වීම හා පාලනය. ඔය මැසේජ් එන්න පුතේ වෙබ් pages not found ඒ වගේ error messages එන්නේ. එතකොට ඒ දෝෂ ඇති අවස්ථාවල ඒක දැන්වීම සහ පාලනය කරනවා මේ ICMP එකේ. ඔයාලා දැකලා සමහර දාට ඔය ඉන්ටර්නෙට් එක කනෙක්ට් වුනේ නැති වුනාම අර ඩයිනෝසර් එකේ පතොග් ගස්ටික් උය එනවා පොඩි ගේම් එකක් තියෙනවා. මම ඒක වෙලාවක දාලා පෙන්නන්න. හොඳයි මේව දාගන්න. මම දාගන්න. මාතෘකාව පුතේ අන්තර්ජාලයේ ක්‍රියාත්මක වන නියමාවලිය. IP address නම් කලින් ඉගෙනුවා. මතකයි නේද ගිය සතියේ IP address ඉගෙනුවා ගිය සතියේ වල. IP address එක කියන්නේ මොකක්ද? අන්තර්ජාලය තුල පරිගණකය අනන්‍යව හඳුනා ගැනීම සඳහා භාවිත කරන ලිපිනය. හොඳයි ලියලා ඉවර වෙන්න ඇති කියා මා හිතනවා. ඉව නැත්නම් මේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාගන්න. අද ටිකක් පන්ති පටන් ගන්නකොට එහෙම වෙච්ච නිසා ඉක්මනට කරගෙන යා. මොකද අද දවසේ මම හිතාගත්ත වැඩ ටික ඉවර කරන්න ඕන. ඒත් එක්කම අද හවස පන්ති සම්බන්ධයෙන් මේ කනෙක්ෂන් එක හැදුවොත් පන්ති තියෙනවා. හැදුව නැත්නම් ඔයාට මේ වීඩියෝ කීපයක් ලැබෙයිය. මොකද උදේ පාන්දර වගේ නෙමෙයි පුතේ හවස වෙලාවට සාමාන්‍ය කනෙක්ෂන් එකකින් කරන්න බෑ අඩුම තරමේ ඒ කියන්නේ Zoom meeting එකක් හරියට කරන්න නම් ෆයිබර් කනෙක්ෂන් එකක්ම තියෙන්න ඕන. ඒ කියන්නේ වීඩියෝ කැමරාවකින් හරහා අපි ස්ට්‍රීම් කරනකොට. නැත්තම් සාමාන්‍යයෙන් ඔය ෆෝන් එකක් අටවගෙන කරනවා නම් එහෙම ලොකුට අවශ්‍ය නැහැ. හොඳයි අපි ඊගාවකට යමු එහෙනම්. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ලිව්වේ නැත්නම්.
ලිව්වෙ නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න දැයින් නැත්නම් ෆොටෝ එකක් හරි ගන්නකෝ හරි අපි ඊගාවට කතා කරන ඔයාලා අපි හැමෝම දන්න මාතෘකාවක් පිළිබඳව හරිද ඔයාලා අපි දන්න මාතෘකාවක් පිළිබඳව නොදන්න දේවල් තමයි කතා කරන්නේ හරිද එහෙනම් දාගන්න අනුමාතෘකාවක් දාගන්න ඩවුන්ලෝඩ් download download අපි සිංහලෙන් කියනවා බාගත කිරීම download බාගත කිරීම download බාගත කිරීම මේ චුට්ටක් chat එකට message එකක් දාන්න. අද වැඩේ අවුල්ද නැහැ නේද? මට අද fiber connection එක නැති හින්දා නිකන් මොකද්ද වගේ. ලොකු අවුලක් නැහැ නේ? කමක් නැහැ. එකක් පුතේ මේ පාන්දර වෙලාවම signal ගැටලු වෙන්නේ නැහැ. මොකද අන්තර්ජාලය භාවිත කරන ප්‍රමාණය අඩුයිනේ. ඔය අපි වගේ විශේෂ සෙට් එකක් කරෙන්න නැත්තම් සාමාන්‍ය මේ වෙලාව ගොඩක් අය හොඳට සුව නිින්දේ අවසාන හරියන මේ වෙලාව කියන්නේ ඒකයි ඈ හොඳයි මොකද පුතේ ඩවුන්ලෝඩ් කරනවා කියන්නේ දැන් ඔයාලා මෙච්චර කල් කරාට දන්නේ නැහැ නේද ඇත්තටම දන්නව ඇති සමහර විට ඒ මම මුලින් කියලා දුන්නා ඇයට ඇයි මේ පාඩම මම කලින් කරලා තියෙනවා මගේ ඔලෙවල් ළමයින්ට ඒ නිසා පුතේ download කරනවා කියන්නේ අන්තර්ජාලයේ පරිගණක වර්ග දෙකක් තියෙනවා එකක් තමයි server computer මොකද්ද server computer කියන්නේ අපි සිංහලෙන් කියනවා සේවාදායක පරිගණක server සේවාදායක පරිගණක තව එකක් තියෙනවා පුතේ client computer අපි යාට සිංහලෙන් කියනවා සේවාලාභී පරිගණක හරිද server එකකින් client දෙයක් ගන්නවනම් නැත්තම් අන්තර්ජාලයේ තියෙන පරිගණකයකින් අපි දෙයක් ගන්නවනම් අපි ඒකට කියනවා download ඒ කියන්නේ මොකද්ද බානවා පල්ලෙහාට යන්නේ හරිද පහලට ඒකයි කියන්නේ බාගත කිරීම කියලා එහෙනම් අන්තර්ජාලයේ පරිගණකයකින් සරලව කිව්වොත් server computer එකකින් අපි දෙයක් ගන්නවනම් නැත්තම් server computer එකකින් client computer එකකට දෙයක් ගන්නවනම් දැන් ඔයා එකපාරට අහන්න එපා මොකද්ද server මොකද්ද client කියලා ඇයි ඒ මම ඔයාලට කලින් එක කියලා දුන්නා අන්තර්ජාලය තුල සේවා සපේන පරිගණක වලට කියනවා මොකද්ද server computer කියලා සේවාවන් ලබා ගන්න ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ අපේ වගේ පරිගණක වලට කියනවා client computer කියලා එතකොට පුතේ web අඩවි බොහෝමයක් සියලුම වෙබ් අඩවි පහේ හොස්ටින්ග් කරලා තියෙන්නේ මේ server computer වල. එතකොට මේ පාඩම තුළ මම ඔයාලට ඊගාවට කියලා දෙනවා. දැන් මේ අන්තර්ජාලය සම්බන්ධයෙන් මූලික දැනුම ලබා දීලා වෙබ් අඩවියක් HTML හරහා ඩිසයින් කරලා ඒක කොහොමද හොස්ටින්ග් කරන්න කියලා. දැන් සාමාන්‍ය අපේ කම්පියුටර් එකේ වෙබ්සයිට් එකක් අපි ඩෙවලොප් කරාට පස්සේ ඒක අපිට විතරනේ පෙන්නන්නේ. නමුත් අපිට විතරක් පෙන්න වෙබ් page එකක් හදලා වැඩක් තියනවද? නැහැ. හරිද? එතකොට අපි ඒක හොස්ටින්ග් කරන්න ඕනේ. ඒ කියන්නේ අන්තර්ජාලය තුළ සියලුම දිනාට නරඹිය හැකි වනසේ සහ පැය 24ම ඇක්ටිව් වන ලෙස එක හදන්න ඕනේ. ඒක ඊගාට කියලා දෙනවා. එතකොට පුතේ
server game client dia ganna wana api ekata kiyana mokadda download dan mang ekaṭa katha karana upload mokadda me upload kiyanne dan api kiyanne facebook ekata photo ekak upload karanawa whatsapp ekata dp ekak upload karana mokadda dp kiyanne display picture ඊට පස්සේ WhatsApp status එකක් upload කරනවා මොකද්ද මේ upload කියන්නේ හරි upload කියලා කියන්නේ අපි ගාව තියෙන දෙයක් එහෙම නැත්නම් මේ client computer ගාව තියෙන දෙයක් server computer වෙත යවනවාට කියනවා upload සිංහලෙන් කියනවා උඩුගත කිරීම ඒ කියන්නේ උඩට යවනවා නම් upload උඩ ඉඳන් පල්ලෙහාට ගන්නවා නම් download හරිද හැබැයි පටල ගන්න එපා උඩට යවනවා කියන්නේ මොකද අහසට යවන එකද නෑ නෑ එහෙම එකක් නෙමේ අපි ගාව තියෙන දෙයක් server පරිගණකයකට යවනවා නම් upload server පරිගණකයක තියෙන දෙයක් අපේ පරිගණකයට ගන්නවා නම් අපි කියනවා මොකද්ද download කියලා එහෙනම් අපි දාගත්ත මාතෘකාව මොකද්ද බාගත කිරීම download ලියාගන්න තරුවක් දාලා Sewa daeka parigana kawala eti, 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 toraturu. Sewa daya ke pariganak kewalaiti turut-turut. Sewa daya ke pariganak kewalaiti turut-turut. Sewa labi pariganak kewita laba ganim. Sewa daya ke pariganak kewalaiti turut-turut. Sewa labi pariganak kewita laba ganim. Laba ganima, sewa daeka pariganaka ekati toraturu, sewa labi pariganaka weta laba ganima, api mokadda kiyanne, download, ema naththam baagatha kirima lesa handunnai, laba ganima, download, singhalen kiyenawa nam, baagatha kirima lesa handunnai. Download bagata kirima lesa handunnai ada 6ට පුතේ මේ දෙමාපිය රැසීමක් තියෙනවා විනාඩි 10ක විනාඩි 10ක කාලයකට ඒ නිසා සියලුම දරුවන්ගේ දෙමාපියන්ට ආරාධනා කරනවා සාමාන්‍ය ඊය කෙටි පණිවිඩයක් මගින් දැන්නුවා අනිවාර්යෙන් සහභාගී වෙන්න Download lesa handunnai. Hondai. Api igawata katha karanna puthe mokadda? Upload. Api yata singhalen kiyana udugatha kirima. Udugatha kirima. Upload. Daganna igawana mathrukawa upload udugatha kirima. Udugatha kirima. Upload. Upload udugatha kirima udugatha kirima mokadda puthe upload udugatha kirima kiyanne seva labi pariganakayeka thiyena toraturu
සේවා දායක පරිගණකයක් වෙත යවන එකට අපි කියනවා මොකද්ද උඩුගත කිරීම කියලා. ඒ කියන්නේ මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කියන්නේ මොකද්ද? සේවා දායක පරිගණකයක තියෙන දෙයක් සේවා ලාභී පරිගණකයට. එහෙම නැත්නම් සර්වර් එකක තියෙන දෙයක් ක්ලයන්ට් එක ගන්නවා නම් ඩවුන්ලෝඩ්. සර්වර් ටු ක්ලයන්ට් ඩවුන්ලෝඩ්. එහෙනම් ඒක අනිත් පැත්ත ක්ලයන්ට් ටු සර්වර්. ඒ කියන්නේ සේවා ලාභී පරිගණකයක සිට සේවා දායක පරිගණකයක් වෙත යවනවා නම් මොකද්ද? අපි අප්ලෝඩ් කියලා කියනවා. ලියන්න තරවක් දාලා එයා තරවක් දාලා සේවා ලාභී පරිගණකයක ඇති තොරතුරු 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 සේවා දායක පරිගණකයක් වෙත ලබා දීම සේවා දායක පරිගණකයක් වෙත ලබා දීම මොකක්ද පුතේ කියන්නේ? අප්ලෝඩ් සිංහලෙන් කියන උඩුගත කිරීම ලෙස හඳුන්වයි. අප්ලෝඩ් උඩුගත කිරීම ලෙස හඳුන්වයි. අපි සේවා දායක සේවා ලාභී සේවා දායකගෙන් පුතේ සේවා ලාභියට ගන්නවා නම් අපි කියනවා මොකද්ද? ඩවුන්ලෝඩ් කියලා. ඒ කියන්නේ එහෙ දෙයක් අපි ගන්නවා නම් කියනවා ඩවුන්ලෝඩ් කියලා. කොහෙද එහෙ කියන්නේ? ඒ කියන්නේ පුතේ අන්තර්ජාලයේ පරිගණකයකින්. එහෙම නැත්නම් සර්වර් කම්පියුටර් එකකින් තියෙන දෙයක් අපේ කම්පියුටර් එකට ගන්නවා නම් අපි කියනවා මොකද්ද? ඩවුන්ලෝඩ් කියලා. හරිද? ඊට පස්සේ අපේ ගාව තියෙන දෙයක් අන්තර්ජාලයේ තියෙන සර්වර් කම්පියුටර් එකට ලබා දෙනවට අපි කියනවා මොකද්ද? අප්ලෝඩ් කියලා. ඒක කියන්නේ උඩුගත කිරීම කියලා. ඒ කියන්නේ ඔයා ඉන්න තැනේ ඉඳන් උඩට යවන එක. එතකොට උඩට යවනවා කියපම අහසට දයවන්නේ නෑ නෑ. එහෙම එකක් නැහැ. පටල ගන්න එපා ඒක. ඒකෙන් අදහස් වෙන්නේ සර්වර් කම්පියුටර් එකට යවනවා කියන එක. අර ක්ලවුඩ් කම්පියුටින් ගා ගොඩක් ළමයි පටල ගන්න එකන්නේ. ක්ලවුඩ් කම්පියුටින් කියපු ගම ඒකට අපි සිංහලෙන් කියන්නේ වලාකුළු පරිගණනය. ක්ලවුඩ් කම්පියුටින් වලාකුළු පරිගණනය. දොර සමහර ළමයි කියන වලාකුළු අස්සේද ඩේටා සේව් වෙන්නේ කියලා. නෑ. වලාකුළු අස්සේ මොකද ස්ථාපනය කළා නෑ. මේ ක්ලවුඩ් කම්පියුටින් කියලා කියන්නේ මොකද්ද? අපි ගාව තියෙන තොරතුරු අපිට පුළුවන් සර්වර් කම්පියුටර් එකක ඉඩක් වෙන් කරලා ගබඩා කරලා තියාගන්න. දැන් උදාහරණයක් විදියට Google එකේ තියෙන Google Drive එක අපිට Google Drive එක ඔස්සේ GB 15ක් free තියාගන්න පුළුවන්. ඊට පස්සේ Apple එකේ තියෙන iCloud එක. iCloud එකේ අපිට GB 5ක් free තියාගන්න පුළුවන්. අන්න ඒ වගේ. හරි මම ඒකත් ඉදිරියට කියලා දෙනවා. මෙයාව නිකන් කඩුවට දාගන්න සේවා දායකගෙන් සේවා ලාභියට ගන්නව නම් download. සේවා ලාභියාගෙන් සේවා දායකයාට යවනව නම් මොකද්ද? upload. මේ ළමයි කහලා තියෙනවා වෙබ් පිටු හදන්න කියලා දෙන්නේ නැද්ද කියලා. මේ එක පාඩට මේවා කියලා දෙන්න බෑ. දැන් මතකනේ ප්‍රෝග්‍රෑමින් එක අපි මාස 5ක් විතර කරා ප්‍රෝග්‍රෑමින් ක්ලාස් එක 4ක් 5ක්. එතකොට දින කීපයක් යනවා. මොකද මුල් ටික මේකේ ෆවුන්ඩේෂන් එක දාලා
ඒ විදිහට තමයි කරන්න ඕන. එමනම් අර එකපාරට ඉන්ජෙක්ෂන් එකක් වයි හදන්න ඕන HTML ඉන්ජෙක්ෂන් එක කියලා ගහපු ගමන් HTML පුළුවා. එහෙම බෑනේ. අපිට යම්කිසි කාලයක් යනවා. පළමු chat එකට ඇවිල්ලා ළමයින්ගේ ප්‍රශ්න මොනවද කියලා. වැදගත් ප්‍රශ්න පමණක් දාන්න. ආගිය තොරතුරු ඒව දාන්න එපා. HTML පන්තිය ඔව් paper class එක සිකුරාදාට තියෙනවා So, video ke podi bodo bima kti na wai kecer hitan de papute me me widi ada hari produk shape kara kate hari amaru e. Kamera aja na video ke bodo bela kti na kamera aja kate luak me me internet connection na ke kate luak me sa. Sero dek ke kale kate pasir e mukade. Web page එක හදන්න මම හිතන්නේ තව දවස්වල් දෙකක් වගේ යයි මොකද මේ basic ටික කරලා ඉවර වෙන්න ඕන. Website එක free host කරගන්න බෑ free host තියෙන තියන්නේ සාමාන්‍යයෙන් ওই මාසයක් දෙකක් free ඉතුරු ටික සල්ලි ගන්නවා ඒ විදිහට. ඒ කියන්නේ අද කාලේ පන්ති වගේ තමයි අලුත් පන්ති වගේ තමයි මේ hosting සමහර ඒවා තියෙන්නේ. Nominee kia add karna, maasayak dekak karna, dongal salli karna. Python ugannana, Python karna hai bhai Python walata adala deyak neme usas pelata adala deyak. Avashya kenek siti nam denuat karanda link ekak danna. English medium kia wenama ekak yanne neha, mekedi loku wenasakut neha. Usas pele deda sistuna patang aragena tiyenne add wenna puluwam hondai api iga ekata yemu එතකොට අපි කතා කරා අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් කියන එක. අපි ඊගාට කතා කරනවා විශේෂ මාතෘකාවක්. හරිද? අපි ඊගාට කතා කරන විශේෂ මාතෘකාවක් ඒ තමයි පුතේ DNS DNS මේක මකලා මම මෙතන ලියන්න DNS server DNS කියන පුතේ domain name server අපි සිංහලෙන් කියනවා වසම් නාම සේවාදායකය කියලා වසම් නාම සේවාදායකය දාගන්න ඊගවන මාතෘකාව DNS server domain name server DNS server
DNS කියලා විතරක් දාගන්නකො DNS කියලා විතරක් දාගන්න server දෙන්නත් ඔයා පටල ගන්නවා DNS එක විතරක් දාගන්න domain name server DNS server wasam nama seva dayake Udah me wasam nama mokotada dannada bawata wenne dan udaharanayak widiyata hitanna oyata ona google.com kiyana site ekata yanna mokada ona google.com kiyana site ekata yanna ඔයා මොකද්ද කරන්නේ ඔයා ඔයාගේ පරිගණකයෙන් හෝ ඔයාගේ ෆෝන් එක අරගෙන වෙබ් බ්‍රවුසරයකට ගිහිල්ලා ඊට පස්සේ එතන ටයිප් කරනවා මොකද්ද www.google.com කියලා ඔයා ටයිප් කරනවා හරිද ඔයා ටයිප් කරාට පස්සේ පුතේ තප්පරයක්වත් යන්න කලින් ෂණිකව වෙබ් පේජ් එක ලෝඩ් වෙනවානේ හරිද හැබැයි මෙයාගේ ඇතුලේ ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් වෙන්නේ හරිද ඒ මොකද්ද ඔයාට මතකද මං මේ පන්තියේ පළවෙනි දවසේ ඉගෙන මේ පාඩමේ පළවෙනි දවස් වලට ඉගෙනුවා IP address ගැන මොකක්ද IP address එක කියන්නේ අන්තර්ජාලය තුල පරිගණකයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ලිපිනයට අපි කියනවා මොකද්ද IP address කියලා. එතකොට පුතේ අන්තර්ජාලයේ පරිගණක අනන්‍යව හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ පුතේ මේ IP address භාවිතයෙන්. දැන් අපි කියන්නේ Google, Facebook, Yahoo ඒ වගේ WhatsApp ඒ වගේ කිව්වට පරිගණකයක් අනන්‍යව නැත්නම් පරිගණකයක්ව හඳුනාගන්නේ IP address එකෙන්. ඔයා කල්පනා කරා ඒ මොකද්ද ඒ කිව්ව කියලා. පුතේ ඔයාගේ හිතන්න ඔයාගේ පරිගණකයේ සිට ඔයා ටයිප් කරනවා google.com කියලා. එතකොට ඔයාගේ පරිගණකයෙන් සිග්නල් එකක් ගෙහින් මේ Google එකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ දෙන්න අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. ඒ සම්බන්ධතාවය ගොඩනගාගෙන ඉවරුණාට පස්සේ තමයි ඔයාට ලෝඩ් වෙන්නේ Google කියලා පෙන්වන්නේ Facebook කියලා පෙන්වන්නේ WhatsApp එක ලෝඩ් වෙන්නේ හරිද එතකොට පුතේ ඔයාගේ පරිගණකය මේ Google පරිගණකයේ වෙත යන්නේ නම හොයාගෙන නෙමෙයි නමින් නෙමෙයි කොහෙද Google එක එහෙම නෙමෙයි පුතේ Google එකට අදාළව තියෙන IP address එක යා අරගෙන ඒ IP address එක ඔස්සේ තමයි යන්නේ දැන් ඔයා කල්පනා කරයි ඉතින් අපි IP address එකක් type කරන්නේ නැහැනේ අපි type කරන්නේ Google නෑ ඒකට අන්තර්ජාලය තුල විශේෂ පරිගණකයක් තියෙනවා මොකද්ද පුතේ අන්නේ පරිගණකයට කියනවා domain name server කියලා ඒ කියන්නේ වසම් නාම සේවාදායකය මේ වසම් නාම සේවාදායකයාගෙන් පුතේ මෙන්න මෙච්චරයි වෙන්නේ උදාහරණයක් විදිහට හිතන්න ඔයා type කරනවා www.google.com කියලා Type කරනවා google.com කියලා. පුතේ එතකොට ඔයාගේ පරිගණකයේ විසින් ඉස්සල්ලාම සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ මේ වසම් නාම සේවාදායකයට. මොකද වසම් නාම සේවාදායකයට තමයි ඉස්සල්ලාම සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. ඊගාට මොකද වෙන්නේ? මේ වසම් නාම සේවාදායකයෙන් මේ google.com කියන එක එයා තියාගෙන අපිට දෙනවා මෙන්න මේ වගේ Google එකට අදාළව IP address එකක්. හරිද? එතකොට අපේ පරිගණකේ මොකද කරන්නේ මේ Google කියන එක අතහැරලා මෙන්න මේ IP address එක අරගෙන මේ address එකට අදාළ පරිගණකය වෙත සම්බන්ධ වෙනවා මොන මං ආයෙ මොලේ ඉඳන් කියනවා දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයාට ඕන Google එකට යන්න කියලා එතකොට ඔයා මොකද කරන්නේ ඔයා type කරනවා www.google.com කියලා එතකොට google.com කියලා type කරාට පස්සේ පුතේ මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි ඔයාගේ පරිගණකයේ ඉස්සල්ලාම සම්බන්ධ වෙන්නේ Google එකට නෑ. ඔයාගේ පරිගණකයේ ඉස්සල්ලාම සම්බන්ධ වෙන්නේ මේ වසම් නාම සේවාදායකයට. ඒ කියන්නේ domain name server එකට. Domain name server එකට ගිහිල්ලා පුතේ මේ google.com කියන එක එයාට දීලා එයාගෙන් ගන්නවා මොකද්ද? මේ Google එකට අදාළව තියෙන IP address එක. ඒ කියන්නේ වසම් නාමය domain name එක එයාට දීලා ඒ domain name එකට අදාළ IP address එක අපේ පරිගණකයේ ගන්නවා. හරිද? අරගෙන ඊගාට මොකද වෙන්නේ? මේ IP address එකට අදාළව තියෙන පරිගණකයේ වෙත එයා සම්බන්ධ වෙනවා.
the Google number the google.com make Google කියන පරිගණකයට අදාළ IP address එක අරගෙන එයාට සම්බන්ධ වෙනවා. එතකොට සම්බන්ධ වුණාට පස්සේ ඔයාට ලස්සන්ට Google කියලා පෙන්නුම් කරනවා. හැබැයි මේ ක්‍රියාවලිය පුතේ ඇහි පිල්ලම් ගහන වටත් වඩා වේගයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒකයි ඔයාට මේක වැඩි දැනෙන්නේ නැත්තේ. එහෙනම් මට කියන්න වසම් නාම සේවාදායකකින් මොකද්ද කරන්න පුතේ? වසම් නාම සේවාදායකකින් සිද්ධ වෙන්නේ domain name එකක් එම නැත්නම් වසම් නාමයක් මොකක් බවටද පුතේ IP address එකක් බවට පරිවර්තනය කිරීම තමයි මොකෙන්ද සිද්ධ වෙන්නේ මේ වසම් නාම සේවාදායකය මගින් සිද්ධ වෙන්නේ හරිද පැහැදිලි නේද එහෙනම් වසම් නාම සේවාදායකය මොකද්ද වෙන්නේ domain name එකක් එම නැත්නම් වසම් නාමයක් IP ලිපිනයක් බවට පරිවර්තනය කිරීම මේක හරි සරලයි ඈ දැන් මේ සියලුම දේවල් දැනගන්න ඕන වෙබ් page එකක් හදන්න කලින් ලියන්න පුතේ තරුවක් දාලා ලියන්න තරුවක් දාලා වසම් නාම සේවාදායකය මගින් වසම් නාම සේවාදායකය මගින් ද ඩොමේන් නේම් සේව මගින් වසම් නාම සේවාදායකය මගින් වසම් නාම සේවාදායකය මගින් වසම් නාමයක් වසම් නාම සේවාදායකය මගින් වසම් නාමයක් වසම් නාමයක් IP ලිපිනයක් බවට වසම් නාමයක් IP ලිපිනයක් බවට පරිවර්තනය කිරීම සිදු කරනු ලබයි. පරිවර්තනය කිරීම සිදු කරනු ලබයි. ඒ කියන පුතේ වසම් නාමයේ එයාට දීලා එයාගෙන් අපි ඉල්ල ගන්නවා මොකද්ද? ඒ වසම් නාමයට අදාළව තියෙන IP ලිපිනය domain name එකක් එයාට නැත්තරම එයාට දෙනවා නෙමෙයි කියන්නේ පුතේ මනිකවට මතක තියාගන්න ලේසියට කිව්වේ එතන වෙන්නේ domain name එකට අදාළව IP address එක අරගෙන ආපහු ඒ IP address එක ඔස්සේ ඊට අදාළ පරිගණකයට සම්බන්ධ වෙන එක තමයි සිද්ධ වෙන්නේ මෙන්න මේ රූපසටහන කටුවට දාගන්න මේ රූපසටහන කටුවට දාගන්න මේ මෙව අවශ්‍ය නැහැ දාගත්තත් කමක් නැහැ කටුවර තිබ්බනම් ඇති. ඒ කියන්නේ මොකද්ද? මේ තියෙන ඔයාගේ පරිගණකය. User භාවිතා කරන්න මේ ඉන්නේ.
ඊගවට අපි කතා කරනවා DNS එකෙන් පස්සේ Oh, IP address වල තියන්නේ 0 සිට 255 දක්වා. ඒක මම කලින් දවසේ කියලා දුන්නා. Recording එක දෙන්න අද චුට්ටක් දානකොට පොඩි පරක්කු වෙයි මේ ඉන්ටර්නෙට් කේස් එකේ ඉඳලා මේ අප්ලෝඩ් කරගන්න වෙලා යයි අද අපි ඊගාටම HTML එකට මූලිකම තියෙන බේසික් ටික මම ඔයාලට කියලා දුන්නා. ඊට අමතරව ඊමේල් ගැන පොඩ්ඩක් කියලා දෙන්න ඕන. ඊමේල් ගැන මම මේ HTML කරන අතරතුරේ ඔයාලට කියලා දෙන්නම්. මම හිතන්නේ ඒක ඔයා දැනටමත් දන්න දෙයක්. නමුත් ඒකේ නොදන්න දේවල් කීපයක් තියෙනවා. Kalau itu HTML kan nih, hypertext, markup language. Metika ketikal lah sama HTML kira kian nih. Harus dagangan mau tukar HTML, hypertext, markup language, HTML. Ada mangga ada kira deh nih, kok hamat basic. Web page ya khadaagan nih, ini dummy ya, apa khadaan nih kok, tapi istilah dummy khadaagan nih sama ini outer, ini dummy apa itu galapan yang dilihat ter, edit keragan Kode me HTML web page ka pradana vashen kotas deka kata bedena. Harde tapi sama de manusia gato tem api kiana mukade. Oluwa kota se kiana uda kaila de. Oluwa. Oluwa paleha kada kota se. Ane wage me HTML web page ka kode. Web page ke ihalin disen api de mehema gato tem menda me widiye te ihalin disen kota se tapi kiana wa. Head deka kiala. මේ පල්ලෙහා තියෙන සියලු දේවට කියනවා මොකද්ද බොඩි එක කියලා හරිද එතකොට HTML වෙබ් page එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විතයි එකක් තමයි head එක අනිත් එක බොඩි එක ලියාගන්න තරුවක් දාලා HTML වෙබ් පිටුවක්
HTML web pidwa pradhan vashen kotas dekakin saman nitave HTML web pidwa pradhan vashen kotas dekakin saman nitave Yan ang kaya head. Saan ka deka body? Head deka saha body eka. Head deka saha body eka. Oke, api me HTML liyana kota, harada, api vishesha vachana kipayak thiyena bhavitha karana. Harada, eke mokadda? Api HTML web page ekak code karana kota, menna me wage me sanketaya saha, ita passe code karala avasan unata passe, menna me sanketaya bhavitha karana. Harada? උදාහරණයක් විදිහට මෙන්න මේක දාගන්න මම ඊගාට මෙයා පැහැදිලි කරන්න මෙන්න මේ කොටුව ඇතුලේ තියෙන කෝඩ් එක දාගන්න මම ඊට පස්සේ මෙයාගේ හඳුන්වා දීම සිද්ධ කරන්න උදාහරණයක් කියලා උදාහරණයක් විතරයි
Kode metana විශේෂත්වය තියෙන මේ HTML වල අපි එදිනෙදා ජීවිතේ භාවිතා කරන වචනමයි භාවිතා වෙන්නේ. හරිද? එතකොට සාමාන්‍ය web page එකක් ලියනකොට web page එකක් ලියනකොට පුතේ අපි ආරම්භයට HTML කියලා දාන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. HTML කියලා දාන්න ඕන. මේක මා සිම්පල් භාවිතා කරන්න. පුතේ තව කාරණයක් තමයි මේ HTML වල hypertext markup language තුල capital simple ભેදයක් නැහැ. ඒ කියන්නේ වාට පුළුවන් මේක capital වලින් ලියන්නත්, simple වලින් ලියන්නත් සහ capital simple මිශ්‍ර කරලා ලියන්නත් පුළුවන්. අනෙක් කාරණේ තමයි පුතේ මේ තියෙන සුවිශේෂතම ලක්ෂණය වෙන්නේ මේ සඳහා එදිනෙදා ජීවිතේ භාවිතා කරන වචනමයි භාවිතා කරලා තියෙන්නේ. උදාහරණයක් ඉහළ කොටසට head එක පල්ලෙහා කොටසට body එක ඒ වගේ පුතේ දැන් තව ඊගාව tag ටික මම කරගෙන යන්න ඒ tags කරනකොට ඔයාට පැහැදිලි වෙයි අපි මෙයාව පටන් ගන්නෙ මෙන්න මේ ආකාරයට html කියලා ලිව්වා ඊට පස්සේ අපි මේ මැද්දට දාන්නේ පුතේ අපිට web page එකේ සිදු කරන්න ඕන වෙනස්කම් එමන් නැත්තම් web page එකට ඇතුළත් කරන්න ඕන දේවල්. දාලා පුතේ ඊගාට මොකද කරන්නේ මේ විදිහට මෙන්න මේ ආකාරයට සංකේතයක් භාවිතා කරලා මෙයාව ක්ලෝස් කරන්න ඕන. දැන් programming class එකට ආපු ළමයි නම් දන්නවා මේක. ඔයාලට මතකද මම කියලා දුන්න programming වලදී අපි if කියලා දොරක් ඇරියොත් end if කියලා වහන්න ඕන කියලා. මතකයි නේද මම කියලා දුන්නා? If කියලා දොරක් ඇරියොත් end if කියලා වහන්න ඕන. අන්න ඒ වගේ අපි html කියන ටැග් එකක් ඕපන් කරොත් එහෙම පුතේ මෙන්න මේ ආකාරයට මෙන්න මේ සංකේතය මගින් මේ ටැග් එක මොකද්ද කරන්න ඕන ක්ලෝස් කළ යුතුමයි මේ තමයි සාමාන්‍ය html එක view එක. එතකොට අපි මේ සිද්ධ කරන සියලු වෙනස් කිරීම් කරන්නේ මෙන්න මෙයා ඇතුලේ. මෙයාවත් දාගන්න. මෙයාවත් දාගන්න. web page එකක් ලියනකොට online ඉන්න ඕනද කියලා අහනවා නෑ එහෙම එකක් නැහැ offline කරන්න පුළුවන් එම් ප්‍රශ්නයක් නෑ ඔන්න බලන්න දැන් තව ටිකකින් දෙමාපියන්ට එන්න කියපම දැන් ළමයි 220 ගානක් ඉන්නවා ඔය ළමයි 220 ගාන අනිවාර්යෙන් ළමයි 150 විතර බහිනවා ඔව් මම දන්නවනේ හැබැයි ඔය හොරු සෙට් එකක් ඉන්නව අනිවාර්යෙන් මම ඔය ඉකින් එක අල්ල ගන්නව ඈ ඔය වැඩ කරලා යවන්න නැති නිකන් ඔය අයිස් ගන්න සෙට් එකක් ඉන්නවා අනිවාර්යෙන් දැන් ෆිසිකල් පටන් ගත්තට පස්සේ නෝට් එක සම්පූර්ණයෙන් තියෙන්න ඕන කවදා හරි පන්තියකට එන්න වෙයිනේ එතකොට අල්ල ගන්නම්කෝ වැඩේ මේ ඔන්ලයින් එකේ ළමයි ටික අල්ල ගන්න බැරි එක තමයි ප්‍රශ්න දැන් සාමාන්‍ය පන්ති කාමරයක් තුල නම් අනිවාර්යෙන් එළියට යවන්න පොත් පරීක්ෂා කරලා දැන් එහෙම නැහැනේ ඔයාලා වැඩ කරලා ඒක ටික ඔක්කොම මම බලලා එවලා තියෙනවා ඒක මඩුපාඩු සදාහන් කරලා තියෙනවා ඒ ටික හදාගන්න නිවැරදි කිරීම ආවෙ නැත්නම් ඔයාලගේ වැඩ ටික සම්පූර්ණයි. ඒ කියන්නේ හරියවට මම එක්ක ඉමෝජි එකක් කරේ නැත්නම් මොනවත් දෙවන්න නැතුව ඉන්නත් ඇති සමහර දාට ඔය මැසේජස් එක දිගට බලන් යනකොට ගැටලු තියෙන ඒවාට විතරක් රිප්ලයි දාන්න ඇති. හරි. පොතේ දැන් අපි හෙඩ් එකට සහ බොඩි එකට එමු හෙඩ් එකට සහ බොඩි එකට එමු මම දැන් ඔයාලට කිව්වා අපි මේ කරන සියලු වෙනස්කම් කිරීම කරන්න මෙයාගේ ඇතුලේ හරිද අපි එහෙම කරන්න කොහොමද ඉස්සලා වගේම HTML දැම්මා
ඊට පස්සේ අපි හෙඩ් එක ඇතුළේ වෙනස්කම් කරනකොට මෙතන හෙඩ් කියලා පුතේ ලියන්න ඕන. හරිද? හෙඩ් කියලා ලියලා ඊට පස්සේ මම දානවා හෙඩ් එක ඇතුළේ ටයිටල් එකක්. ටයිටල් එකට දාන්නම් මම හැලෝ කියලා. පුතේ ටයිටල් එක ලියලා ඉවර නම් ටයිටල් එක දාලා ඉවර නම් අපිට සිද්ධ වෙනවා මොකද්ද? ටයිටල් එක ක්ලෝස් කරන්න සංකේතය භාවිතා කරලා. හෙඩ් එක ඇතුලේ වැඩ ඉවරයි නම් හරිද? හෙඩ් එකට අදාළව තියෙන වැඩ ඉවරයි නම් අපිට පුළුවන් හෙඩ් එකත් ක්ලෝස් කරන්න. දැන් අපි යනවා බොඩි එකට. පුතේ හෙඩ් එක කියන්නේ මේ ඉහළ කොටස. මේ තියෙන වෙබ් පේජ් එක මේ ඉහළ කොටසට තමයි හෙඩ් එක කියලා කියන්නේ. දැන් යනවා බොඩි එකට. අපි මේ බොඩි ටැග් එක ඕපන් කරලා ඊට පස්සේ මම ටයිප් කරනවා this is my first web page. මම ඊගාට කම්පියුටර් එකේ කරන්න මම ටයිප් කරනවා මොකද්ද? This is my first web page කියලා ටයිප් කරනවා. ටයිප් කරලා මම බොඩි එකක් ක්ලෝස් කරනවා. දැන් ඔන්න හෙඩ් එක ඕපන් කරා, හෙඩ් එක ක්ලෝස් කරා, බොඩි එක ඕපන් කරා, බොඩි එක ක්ලෝස් කරා. මම ඊගාට අපේ HTML කෝඩ් එක අවසන් කිරීම සඳහා HTML එකක් මෙතනින් ක්ලෝස් කරනවා. ක්ලෝස් කරනවා කියන එකෙන් අදහස් වෙන්න පුතේ යාව නවත්තනවා කියන එක. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඇලයිරක් භාවිත කරලා යාව නවත්තන්නේ. අපි දැන් කම්පියුටර් එකේ මෙයාව කරලා බලමු කොහොමද එන්නේ කියලා. සාමාන්‍ය පුතේ HTML අපි notepad එකෙන් කරනවා. ඊට අමතරව editing software තියෙනවා. editing software හරහා මෙයාව කරගන්න පුළුවන්. මම notepad එක අරගෙන ඔන්න දැන් ඔයාගේ screen එකට share වෙයි. මම මෙයාගේ ටයිප් කරනවා. මොකද්ද? HTML ඊට පස්සේ හෙඩ් එක මේකේ කැපිටල් සිම්පල් බේදයක් නැහැ. ඔයාලා ලියන්න එපා. හෙඩ් එක ඇතුළේ මම ටයිටල් එකක් දානවා හැලෝ කියලා. ටයිටල් එක ක්ලෝස් කරා. හෙඩ් එකත් ක්ලෝස් කරා. ඊට පස්සේ මම බොඩි ටැග් එකට එනවා. බොඩි එක ඇතුලේ මම ටයිප් කරනවා මොකද්ද? this is my first web page. This is my first web page. ඊට පස්සේ අපි බොඩි එකක් ක්ලෝස් කරනවා. ඊට පස්සේ පුතේ HTML එකත් මේ විදිහට ක්ලෝස් කරනවා. දැන් ඊගාවට මෙන්න මේ විදිහට පුතේ. ඊගාට මෙන්න මේ විදිහට අපි සේව් කරගන්න ඕන. ෆයිල් කියන එක යන්න. ෆයිල් කියන එක අරගෙන පුතේ සේව් කියන එක ගන්න. හරිද? ෆයිල් කියන එක අරගෙන සේව් කියන එක ගන්න. මම මේකේ ඩෙස්ක්ටොප් එක දෙන්න. ඩෙස්ක්ටොප් එක දීලා ඊගාට ඔයාට පේනවා නේද ෆයිල් නේම් කියලා අහනවා. මෙන්න මේ ෆයිල් නේම් කියන ස්ථානේ හොඳට බලා ගන්න. නැත්නම් ගොඩක් අය පටල ගන්න තැන. මෙන්න මේ ෆයිල් නේම් කියන ස්ථානෙට අපි දාන්න ඕන මේ වෙබ් පේජ් එකේ නම. මම මේකට දාන්න first one කියලා. first කියලා දාන්න. පොතේ ඔයාට මතකද මම අර මෙහෙයුම් පද්ධති පාඩම කරනකොට කියලා දුන්නා ෆයිල් එකට අමතරව ෆයිල් එක්ස්ටෙන්ෂන් එක කියලා ගොනු දිගුව කියලා කියන්න අපේ සිංහලෙන්. එතකොට මේ අපි සේව් කරන ෆයිල් එකට අදාළව එක්ස්ටෙන්ෂන් එකක් මෙතනින් දාන්න ඕන. අපි ඒ නිසා ඩොට් එකත් එක්ක HTML කියලා කියනවා. හරිද? ඔයා මොන විදිහට සේව් කරත් පුතේ අනිවාර්යෙන් මේ ඩොට් එකත් එක්ක HTML කියන එක දාන්න. ඊගාට යටින් තියෙනවා පුතේ මේ save as type කියලා. මෙන්න මෙතෙන්ට මේ text document කියන එක නෙමෙයි. ඊට යටින් තියෙනවා පුතේ all files කියලා එකක්. අන්නේ all files කියන එක ලබා දෙන්න. හරිද? ලබා දීලා save කියන එක ක්ලික් කරන්න. ඔන්න මම save කරා. හරිද? බලන්න අපේ desktop එකට එමු. හොඳයි desktop එකට ආවා. ඔයාලට පේනවා මේ desktop එක තුල මෙන්න පුතේ මේ Google Chrome එකේ mark එකත් එක්ක first.html කියලා
Api kod kerpo web page juga tienna. Api ya open kerla balon dinika. Balon ne? Ha. Orang api ya open kera. Kute. Oya ada pain awa. Hebe make langsung ane. Mangki make dummy aku kute. Hari de. Api deh ngiga ote. Make dummy ak pramak prame mukadekaran none. Alangkara keragaan none. Deng oya ada pain awa. Make head deh kedah aku dana kute. Make band me. Hello kela pinnum karna me. Ini pas aku deh body ek atul pinnum nama kade. This is my first web page. Dan connect prasnya kent puluang apposer make the HTML. Nen, udah kibasan nen. Mangwat nevatat kena mamme kute dummy ekak kela dongne. Akrutiya. Hari de. Api deh ega udah tamai. Me akrutiya pramak prameing api alangkara wat web page ekak bawat. Pariwartane kirimah sidd karanne. Hari de. Onna mamme priority ke pahediliu kela dongna. Visheshing waya kute make H. Notepad dekati nen. Text එක save කරනකොට අනිවාර්යෙන් අර මං කියලා දුන්න විදිහට කරන්න ඕන මොකද්ද අපි save කරනකොට මේ file name එකට ඔයා ඒ නමයි ඊට පස්සේ නම type කරලා ඉවරුනාට පස්සේ .html එක අනිවාර්යෙන් ඕන ඊට පස්සේ මේ save as type කියන එකට text document කියන එක තියන්නේ text document අයින් කරලා all files කියන එක දෙන්න ඕන අපතේ phone එකෙන් කරන දරුව HTML editor kela software ekak thiyenawa editor eka haraha meka type karata passe web page eka load beema siddha wenawa hari da onna man den me aakrutiyak vitarai oyata kalin kiyala dunne hari da aakrutiyak vitarai kiyala dunne meke itiri kotasa man den igawata karanawa patas kala meyawa da ganna ඒ වගේම පැත්තෙන් දාගන්න දැන් මේ විදිහට web page එක තියෙනවා හරිද ඒ තියෙන web page එකේ මෙන්න මේ කොටස තමයි පුතේ head එක කියලා කියන්නේ head එක හරිද ඊට පල්ලෙහා කොටසට අපි කියනවා මොකද්ද body එක කියලා එතකොට අපි head එකේ දෙයක් ඇතුළත් කරොත් එහෙම මේ ස්ථානයෙන් දිස් වෙන්නේ body එකේ දෙයක් ඇතුළත් කරොත් එහෙම මෙන්න මේ ස්ථානයෙන් තමයි ඔයාට දැర్శණය වෙන්නේ HTML text editor kita tiyanne. Dan godak lamayanta tiyana prashnaya Sir, මේ මාසේ ටියුට් එක තාම ඉවර කරේ නෑනේ. නෑ. පුතේ මොකද දන්නවද චුට්ටක් මම තියාගත්තේ මේ දැන් මේ මාසේ ඉවර වෙන්න කලින් මේ ටියුට් එක අදාළව තියෙන වැඩ ටික මම එවනවා. අර දුර ඉඳන් පන්තියට සම්බන්ධ වෙන අයට මේ තැපැල් සේවය මන්දගාමි නිසා ඇවිල්ලා නෑ ටියුට්. හරිද? ඒ නිසා අද හෙට වෙනකොට ඒක අදාළ වැඩ ටික මම දානවා. ඒ එකම සම්පූර්ණ කරලා එවන්න. ඒත් එක්ක පුතේ අපි කරපු ප්‍රෝග්‍රෑමින් පාඩමට අදාළව ටියුට් එකක් තියෙනවා ඔක්තෝබර් මාසයේ තුල මට ඒක පළවෙනි සතිය තුල සම්පූර්ණ කරලා ඕන. එතකොට ඔක්තෝබර් මාසයේට ටියුට් ගන්නකොට ඔයා කලින්ම ඒකන මාසයේ මුල් සතියෙම ගත්තාම ඔයාට ප්‍රමාද වීම වළක්ව ගන්න පුළුවන්. එහෙම නැතුව මාසයේ අන්තිම සතිය ටියුට් එක ඉල්ලුම් කරාට පස්සේ සමහරවිට දුර ඉන්න අයට එන්නකොට පරක්කු වෙන්න පුළුවන්. පැහැදිලි නේද? අනිත් තරනේ ඔයාමගේ group එකට add වෙලා නැත්නම් විශේෂයෙන් WhatsApp group එකට මෙන්න දුරකථන අංකය 0778489248 මේ අංකයට නම සහ ශ්‍රේණිය WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එතකොට WhatsApp group එකට add වෙන්න පුළුවන්. දැන් ඔයාට පුළුවන් පුතේ මේ අම්මේ කියලා දුන්නේ ඒව උපකාරී කරගෙන විවිධාකාරයේ අත්හදා බැලීම් සිද්ධ කරන්න පුළුවන්.
මේ ඒකම තව පොඩි දෙයක් තියෙනවා මම ඔයාලට මේ වීඩියෝ එඩිටින් සම්බන්ධයෙන් පොඩි දේශනයක් තියන්න තීරණය කරා ඒක මම ඉදිරි දිනයක කරනවා ඒ කියන්නේ තියරි ක්ලාස් එකේ ඇත්තටම අපතේ දැන් අපේ මේ පාන්දර පන්ති ගත්තොත් එහෙනම් පාන්දර පන්ති වල කිසිම මුදලක් වාගෙන් අය කරන්නේ නැහැනේ ඒ කියන්නේ තියරි පන්තියට එන ළමයින්ට පාන්දර පන්තියට මම සල්ලි ගන්න නැහැ තියරි පන්තියේ ළමයින්ට විතරක් ඒක ෆ්‍රී හරිද එතකොට මේ මේවා සියල්ලම කරන්න ඔයාලට අමතර දැනුම විදිහට එහෙනම් උපරිම ප්‍රයෝජනෙ ගන්න නැත්නම් අපිටත් ලේසි පාන්දර කරලා එතකොට දවස් සම්පූර්ණ දවසම නිදහස් නමුත් ඔයාට වැඩිපුර දැන් ඉස්කෝලේ පටන් ගත්තාම පොතේ පාන්දර පන්ති කරන්න බෑනේ ඔයාලා ඉස්කෝලේ යනවා ඒ නිසා මේ කාලය තුල වැඩි වැඩ ප්‍රමාණයක් අපි කරගමු ඇත්තටම අපි විශාල වැඩ ප්‍රමාණයක් කරා ඒ කියන්නේ සම්පූර්ණයෙන් පාඩම් 15ක් ඉවර කරලා ආපහු දැන් ඒ ටික මුලින් ඉඳන් කරනවා හරි එහෙනම් පුතේ පොඩ්ඩක් දෙමාපියන්ට කියන්න ඔන්ලයින් ක්ලාස් එකට තුට්ටක් සම්බන්ධ වෙන්න කියලා විනාඩි 10යි මං ගන්න පොඩි දැනුවත් කිරීම කීපයක් තියෙනවා පන්ති මාලාව ගැන සිද්ධ කරන්න ඒ නිසා අපේ දරුවෝ ටික ඔතනින් නැගිටලා දෙමාපියන්ට තුට්ටක් දෙන්න සියලුම දෙනාම අයිබුවන් කියලා සාදරයෙන් පිළිගන්නවා විශේෂයෙන් මේ කෙටි දැනුවත් කිරීම මත පන්තියට සහභාගී වුණ සියලුම දෙමාපියන්ට විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාගෙන් අවසරයි මම ඔබව හදිසිය කැඳවුවේ කෙටි දැනුවත් කිරීම කීපයක් තියෙනවා සිත කරන්න ඒ තමයි අපි මේ ඔන්ලයින් කරණය තුළ ඇත්තටම අපි සියලු දෙනාම හිතාගෙන හිටියේ ෆිසිකල් විදිහට ඒ කියන්නේ මේ කොවිඩ් එක වැඩි වෙන්න කලින් පන්ති පටන් ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ එකපාරට මේ කොවිඩ් එක වැඩි වීමත් සමග තව මාස කීපයක් එක පස්සට ගියා. ඇත්තටම සාමාන්‍යයෙන් දැන් තියෙන තත්ත්වයන් නොවැම්බර් විතර වෙනකොට පන්ති පටන් ගන්න පුළුවන්. හරිද? එතකොට එතෙක් වෙනකන් මට අපේ ළමයි කරපු වැඩ ටික බලා ගන්න විදිහක් නැහැ. ඇත්තටම අවදානමක් තියෙනකොට ටවුන් එකටවත් ගෙන්නන්න බෑනේ. දැන් වැඩිහිටි පුද්ගලයෝ නම් වැක්සින් එක අරගෙන යම්කිසි ආරක්ෂාවක් වෙලා තියෙන්නේ. ළමයින්ව ගෙන්නන්න බෑනේ. එතකොට මම සියලු දෙනාට කිව්වා මේ කරන වැඩවල ටියුට් එකේ වෙනම රිවිෂන් එකේ වෙනම පේපර් ක්ලාස් වල වෙනම තියරි පන්තියේ වෙනම මේ දේවල් මට WhatsApp කරන්න. ඒ ටික මම පරීක්ෂා කරලා වෙනවා කියලා. 80%ක පමණ ප්‍රමාණයක් මට මේ විදිහට එව්වා. නමුත් 20%ක පමණ ප්‍රමාණයක් ඉන්නවා එවපු නැති. හරිද? එතකොට විශේෂයෙන් දෙමාපියෝ පොඩ්ඩක් බලන්න තමන්ගේ දුව පුතා මේක මට එවලාද තියෙන්නේ කියලා අංක 1. ඊට පස්සේ අංක 2 කාරණේ තමයි මට කම්ප්ලේන්ට් කීපයක් ආවා ICT පන්තිය කියලා අපේ පන්තිවල නම යොදාගෙන අපේ නම් යොදාගෙන විවිධ ගෲප් හදලා කියලා. ප්‍රශ්නයක් නැහැ. ගෲප් හැදුවට කමක් නැහැ. නමුත් ඒ ගෲප් මගින් සිද්ධ වෙන දේවල් වලට අපි වග කියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මගේ දුරකථන අංකය 077 400 71 29 නේ. මේ දුරකථන අංකයේ ඇඩ්මින් නොවන කිසිම ගෲප් එකක ඔයාලා ඉන්න එපා. ඊගව කාරණේ විශේෂයෙන් දෙමාපිය සැලකිලිමත් වෙන්න මේ ඔන්ලයින් කරණය තුළ WhatsApp ගෲප් වලට ඇතුළත් වෙලා
අපි මේ ළමයි එක්ක විවිධ සම්බන්ධතා ගොඩනගා ගන්න. කියන සම්බන්ධතා ගොඩනගා ගන්න කියන්නේ මම මෙන්න මේ දේ කරන දෙනවා මම ඔයාට මේ වැඩේ මට කරලා දෙන්න. ඒ ආකාරයෙන් මේ අපේ ළමයි සල්ලි වලට විවිධ ෆෝන් අනම්මනම් එවුව ලැප්ටොප් එහෙම දෙනවා කියලා විවිධ ආකාරයෙන් අපි ඒකට මොකද්ද කියන්නේ? ළමයින්ව වැරදි මාර්ගයට ගන්න ජාවාරමක් මේ දවස්වල යනවා. විශේෂයෙන් දෙමාපිය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඒත් සමගම විශේෂ අවධානයෙන් සිටින්න Tamange දුව පුතා කාත් එක්කද chat කරන්න. දැන් ඇත්තටම මේ තාක්ෂණය කියන දේ අපි හොඳටනේ යොදා ගන්න ඕන අපේ දියුණුවට. දැන් මම කියන්නේ සියලු දෙනා මෙහෙමයි කියලා එහෙම නෙමෙයි. හොඳ ළමයි ඉන්නේ. ඔක්කොම හොඳ ළමයි. නමුත් අපි දෙමාපිය වශයෙන් සහ ගුරුවරු වශයෙන් අපේ යුතුයකමක් අපේ දරුවන්ව ආරක්ෂා කර ගැනීම සහ මගේ යුතුයකමක් දෙමාපියන්ට මේ පිළිබඳව දැනුවත් කිරීම. දැන් අපි සාමාන්‍යයෙන් ඕන තාක්ෂණයට කලින් නම් ඇත්තටම දරුවෙක්ට සමීප වෙන්න බෑනේ කිසිම කෙනෙක්ට. ඇයි ඒ? දෙමාපිය ආරක්ෂාව යටතේ ඉන්නේ. නමුත් මේ ඔන්ලයින් කරණය තුල ෆෝන් නම්බර් එක හොයාගත්ත ගමන් මැසේජ් එකක් දාලා ඩිරෙක්ට් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අපි පොඩ්ඩක් හොයලා බලමු අපේ ළමයි මේ කාත් එක්කද chat කරන්නේ? WhatsApp එකේ මොකද කරන්නේ? අන්න ඒක විශේෂයෙන් හොයලා බලන්න. මොකද ගෑන් ළමයි පිරිමි ළමයි වේවා මේ කියන අපේ ප්‍රධාන අරමුණ වෙන්න ඕන අපේ දරුවන්ට හොඳින් ඉගැන්වීමනේ. එතකොට ඒ වගේ ක්‍රියාවලීත් සිද්ධ වෙනවා. විශේෂයෙන් දෙමාපිය මේ පිළිබඳව අවධානය සෙටින්න. අංක 3 තුන්වෙනි කාරණේ මට දෙමාපියන්ගෙන් ලැබිච්ච චෝදනාවක් ළමයි ගේම් ගහනවා. හරිද? ගේම් ගහනවා ගේම් වලට ඇඩික්ට් වෙලා කියලා. විශේෂයෙන් මේ වැඩේ නම් කරන්න දෙන්නම එපා. හරිද? මොන දේ කරලා හරි මේක නවත්ත ගන්න මේ වැඩේ කරන්න දෙන්න එපා. මේ ගේම් වලට ඇබ් බැහැවුනොත් එහෙම අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට අපිට යන්න වෙන්නේ නැහැ. හරිද? අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට අපිට යන්න වෙන්නේ නැහැ. සහ අනිත් කාරණේ තව මෙහෙමත් කරනවා. අම්මා තාත්තා එක්ක ඉන්නකොට විතරක් ඔන්ලයින් ක්ලාස් එකට එනවා. අම්මා තාත්තා හැමේ වෙච්ච ගමන් පන්තියෙන් ලිව්වලා ගේම් ගහනවා. දැන් මේ ලොකු පන්තිවල මන් දකින දෙයක්. පන්තිය පටන් ගන්නවා ළමයි 200කින් විතර. පැයක් ගියාට පස්සේ ළමයි 100ටත් වඩා අඩුයි. ලොකු පන්තිවල දකින දෙයක්. දැන් පොඩි පන්තිවල ඕක නැහැ. ආරම්භයේ හිටපු ගාන අවසානයේ වෙනකන් ඉන්නවා. නමුත් මේ ලොකු පන්තිවල ළමයි 200කින් විතර පටන් ගන්න පන්තිය පැයක් එකමාරක් ගියාට පස්සේ 100ට බහැලා. අනිත් දවසේ ආයෙ පටන් ගන්නකොට ඒ ගානම ඉන්නවා. දැන් ලිව් වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? නමුත් මේ ලිව් වුණාට පස්සේ මීටින් එකකින් මම උගන්නන සියලුම දේ යාට මගහැරෙනවනේ. ඒ නිසා විශේෂයෙන් දෙමාපියෝ ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න තමන්ගේ දරුවා ඒ නියමිත කාලයෙම පන්තියේ ඉන්නවද? සහ යම් කෙසේ ඕනෑම දෙයක් දැනගැනීමට අවශ්‍ය නම් මෙන්න මගේ දුරකථන අංකය 077400712929. මේ දුරකථන අංකයට ඕන වෙලාවක කෝල් එකක් දෙන්න. සමහර වෙලාවට මම පන්තියක හිටියොත් නම් මට ආන්සර් කරගන්න බැරි වෙයි. එමුනොත් මැසේජ් එකක් හරි දාන්න මම ආපහු කෝල් බෑක් කරන්න. ඕනම දෙයක් මගෙන් විශේෂ සම්බන්ධයෙන් අහන්න මම ඒවට උත්තර දෙන්න ඔබට බැඳී සිටිනවා. අනෙක් කාරණේ මේ පාන්දර පන්ති ගැන කතා කරනකොට ගොඩක් අය 80%ක් හරි කැමැත්තෙන් එනවා පාන්දර පන්ති. දැන් ගොඩක් දෙමාපිය කතා කරලා කියනවා දැන් ওই කොවිඩ් පළවෙනි රැල්ලේ සිටනේ අපි පාන්දර පන්ති පටන් ගත්තේ. අපි පාන්දර පන්ති කරනකොට වෙන කිසිම ගුරුවරෙක් පාන්දර පන්තියක් කරේ නැහැ. එතකොට ඒ ඔස්සේ අපේ ළමයි උදේ නැගිටින්න පුරුදු වුණා, පාන්දර පාඩම් කරන්න පුරුදු වුණා, ඒ වගේ විශාල වැඩ ප්‍රමාණයක් පටන් ගත්තා. එතකොට මේ පාන්දර පන්තිවල දැන් ඇත්තටම මේ වෙනකොට විෂයන් කීපයක්, ඒ කියන්නේ ගුරුවරු ගොඩක් අය පාන්දරට පන්ති දානවා. එතකොට දැන් සමහරට දෙමාපියන්ට උනත් ප්‍රශ්නයක් එනවා, අපේ ළමයා කොයි පන්තියටද යවන්නේ? ඇයි? ICT කියන්නේ එක විෂයක් විතරනේ. තව තියෙනවා විෂයන් 9ක්. විෂයන් 8ක් තියෙනවා. ඔක්කොම විෂයන් 9ක් වෙන්න. එතකොට මම ඔයාට යෝජනාවක් කරලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ පන්තිය වෙලාවට වෙන පන්තියක් තියෙනවා නම් ඒ වෙන පන්තියට යන්න. මම මගේ පන්තියේ රෙකෝඩින් එක ඔයාට දෙනවා. මොකද ඔන්ලයින් පන්තියක් තුල රෙකෝඩින් එකක් කියන්නේ අපේ ළමයට අනිවාර්ය දෙයක්. ඇයි ඒ? දැන් ෆිසිකල් ක්ලාස් එක කරන් ওই සිග්නල් අනම්ම නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. නමුත් හදිසියේ සිග්නල්ස් නැතුව කට් වුණා. එහෙම නැත්නම් ඩේටා පැකේජ් එක ඉවර වුණා. විදුලිය විසන්දුනා. කුමක් හෝ තාක්ෂණික දෝෂයක් වුණොත් එහෙම ඒ උගන්නන කොටස අපේ දරුවට මගහැරෙනවා. ඒක ඇත්තටම අපි කරන අසාධාරණයක්. එහෙම වුණොත් එහෙම. ඒ නිසා මම ඔයාලට කියලා තියෙනවා
ඔයාට අවශ්‍ය සියලුම රෙකෝඩින් දෙන්න මම ඔබට බැඳී සිටිනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා දැන් සමහර ළමයි ඉන්නවා කතා කරලා අවුරුද්ද මුල ඉඳන් ඉල්ල කරපු රෙකෝඩින් ඉල්ලනවා. ඇත්තටම එහෙම රෙකෝඩින් නැහැ. මම ගාව සාමාන්‍ය මාස දෙකක විතර කාලයක රෙකෝඩින් තියෙනවා. මොකද අර ස්ටෝරේජ් එක මගේ ඉඩ පිරෙන නිසා මම ඒවා ක්‍රමක්‍රමයෙන් ඩිලීට් කරනවා. ඒ කියන්නේ දැන් මේ යන්නේ සැප්තැම්බර් මාසෙනේ. අගෝස්තු සහ සැප්තැම්බර් මං ගාව මේ වෙනකොට රෙකෝඩින් සියල්ලම තියෙනවා. ඔක්තෝබර් පටන් ගත්තට පස්සේ අගෝස්තු ටික නැතුව සැප්තැම්බර් සහ ඔක්තෝබර් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් දෙමාපියන්ට ඕනම වෙලාවක මට කතා කරන්න. මොකද පන්ති සම්බන්ධයෙන් ඔබේ දරුවෝ දැන් ඇත්තටම විශේෂ අවස්ථා යෙදෙන්න පුළුවන්නේ. මංගල්‍යයක් එහෙම නැත්නම් මලගයක් එහෙම නැත්නම් වෙනත් කුමක් හෝ විශේෂ අවස්ථාවක් වුණොත් එහෙම නොයා බැරි අවස්ථා තියෙනවානේ. එතකොට ඉතින් සමහර වෙලාවට ඒක අසනීප වෙලා පන්තියට එන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මේ සියලු දෙනාට විසඳුමක් විදිහට මේ පන්තිවල පටිගත කිරීම ඔබට ලබා දෙනවා. හොඳයි. මෙන්න මේ ටික තමයි මට දැනුවත් කරන්න ඇත්තටම ඕන උනේ. තව එක දෙයක් තියෙනවා ඔබව දැනුවත් කරන්න. අපේ ඔබේ දරුවන් සඳහා විශේෂ පරිගණක පාඩමාලාවක් හඳුන්වලා දෙනවා. ඩිප්ලෝමා කම්පියුටර් කෝස් එක. එතකොට මේ පාඩමාලාව ආරම්භ කරන්නේ ඕ ලෙවල් වලින් පස්සේ. ඒ කියන්නේ 11 වසරෙන් පස්සේ. හරිද? 11 වසරට වෙනකන් කිසිම කෝස් එකක් කරන්න එපා වැඩක් නැහැ. ඇයි ඒ වැඩක් නැත්තේ? අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔබට සිලබස් එකක් නියම කරලා තියෙන්නේ. කෝස් එකක් නියම කරලා නැහැ. සිලබස් එකක් නියම කරලා තියෙන්නේ. ඒ නිසා ඒ සිලබස් එක තුලම රැඳී සිටින්න වෙනත් වැඩ සඳහා කාලය වැය කරන්න එපා. එතනම ICT කියන්නේ අපිට පාඩම් කරන්න තියෙන ඉතාමත් අඩුවේ. පාඩම් කරන්න තියෙන ඉතාමත් අඩුවේ. ඒ නිසා ඒ වෙලාවට ඒ හරියටම ඒ දවස් ටිකට පන්තියට අඛණ්ඩව සහභාගී වෙන්න බැරි වුණත් ඊට අදාළ රෙකෝඩින් ටික හරිය ඉල්ලගෙන ඒ ටික පරිශීලනය කරන්න. එතකොට ඔයාට හොඳ ප්‍රතිඵලයක් කරා යන්න පුළුවන්. ඊට පස්සේ අනිත් කාරණේ මම දකින්නේ දැන් ඔය ගොඩක් ක්ලාසස් තියෙනවා නොමිලේ කරන කියලා. මේ නොමිලේ කරන ප්‍රධාන පන්තිවල අරමුණ මොකද්ද? මාසයක් දෙකක් නොමිලේ කරනවා එක පාට සල්ලි ගන්නවා. එහෙම නැත්නම් මාසයක් දෙකක් නොමිලේ කරනවා නොමිලේ කරලා රුපියල් 5000ක් 10000ක් දීලා මොකක් හරි කෝස් එකක් කරනවා. ඇත්ත කතාව ඒකනේ. නමුත් ගියාට කමක් නැහැ. නමුත් ඊට පස්සේ අතරමං වෙලා දැන් මගේ පන්තියේ දැන් හිතන්නක නැවතිලා ආපහු ආවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක දොර ඇරලා තියෙන්න ඉන්න පුළුවන්. නමුත් අර උගන්නපු කොටස් ටික සියලු දේ මග හැරෙනවා. අනිත් කාරණේ ඔන්ලයින් පන්තිවල ගුරුවරුන් ලෙසින් පෙනී සිටින විවිධ වංචාකාරයන් විවිධ මානසික ලෙඩුන් ඉන්නවා. මම ඒකයි මුලින්ම කිව්වේ. එනිසා ඒ සියලු දෙනාගෙන් අපේ දරුවන් අපි ප්‍රවේශම් කරගන්න ඕන. අපි මෙතන අපි ඉගැන්වීම් සිදු කරන අවසර ගණනාවක් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නගර මීරිගම ගම්පහ මිනුවන්ගොඩ වේයන්ගොඩ වරකපලාදී නගර ගණනාවක උපකාරක පන්ති මෙහෙයොමින් අපි නමක් තියාගෙන පන්තියක් කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම අපිට අනන්‍යතාවයක් තියෙනවානේ. එතකොට දෙමාපියෙක් උනත් කිසිම ආකාරයෙන් බිය වෙන්න ඕනේ නැහැ පන්තියකට ළමයෙක් එවන්න. අද කාලේ වෙන දේවල් ඔබ අපි සියලු දෙනාම දන්නවානේ. ඒ නිසා අපේ දරුවන්ව අඛණ්ඩව පන්තියට සහභාගී කරවන්න බැරි වුණත් ඊට අදාළව රෙකෝඩින් එක හරිය ඉල්ලගන්න. සහ නිරන්තරයෙන් බලන්න මම සෑම මාසයක් අවසානයේම ඒ මාසයට අදාළ වැඩ අපේ දරුවන්ට එවන්න කියලා තියෙනවා. එතකොට පරීක්ෂා කරලා බලන්න මේ වැඩ ටික එවලද? එවල නැත්නම් ඇයි එවුවේ නැත්තේ? දැන් හිතන්නකෝ නෝට් එක සම්පූර්ණ කරගන්න බැරි වුණා කියලා. එතකොට එවන්න නැතුව ඉන්න එපා. මට කතා කළේ කියන්න. සර් මට මෙන්න මෙතන සම්පූර්ණ නැහැ. එතකොට මට පුළුවන් ඊට විසඳුමක් දෙන්න. හරිද? මෙන්න මේ කරුණු කාරණා ටික තමයි ඔබට දැනුවත් කිරීම කරන්න උනේ. ඒ වගේම කෙටි දැනුම් දීමකින් ආවට බෙහෙවින් ස්තුතියි. අපේ පාන්දර පන්ති මාලාව දිගටම පන්ති පැවැත්වෙනවා. ඉස්කෝලේ පටන් ගන්නතුරු ඇත්තටම ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ නම් කරන්න අමාරුයිනේ. මොකද ළමයින්ට ඒක මහන්සි. දැනටමත් එහෙම වෙන්න පුළුවන්. මොකද රැටත් පන්ති තියෙනවා, උදේටත් පන්ති තියෙනවා. ඒ විදිහට ඔබට මොනවායම් හෝ ගැටලුවක් තියෙනවා නම් ඕනෑම වෙලාවක මගේ දුරකථන අංකයට කතා කරන්න. ෆෝන් එක ආන්සර් කරේ නැත්නම් මට මැසේජ් එකක් හරි දාන්න. නැත්නම් මගේ සහායකගේ දුරකථන අංකය තියෙනවා 078 48 92 548. මේ දුරකථන අංකයට කතා කරලා කියන්න. එතකොට මට පුළුවන් එයා ඔස්සේ දැනගෙන ඔබට ආපහු නැවත කෝල් එකක් දෙන්න. ඒත් එක්කම අද දිනේ එකපාරට අන්තර්ජාල සම්බන්ධතාව නැති වුණා. මොකද ෆයිබර් කනෙක්ෂන් එකක් නැතුව මීටින් එකක් හොස්ටින් කරන්න අමාරුයි. ඒ කියන්නේ
ඉගෙන ගන්න ළමයින්ට ෆයිබර් ඕනේ නැහැ. නමුත් අපි මීටින් එක කරනකොට අපිට නිකන් ලොකු කනෙක්ෂන් එකක් ඕන. එතකොට තමයි රූප උනත් පැහැදිලිව පේන්නේ. නමුත් අද වෙනදා තරම් ක්වොලිටි නැහැ. නමුත් අද දවසට අදාළ වැඩ ටික මම පන්තිය නිමාඩු නොදී ඔබව රස්තියාදුණු කර මම ඒක සිද්ධ කරා. මොකද පාන්දර ළමයෙක් නැගිටින්නේ බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් ඉතේ තියාගෙන අනිවාර්යෙන්ම බලාපොරොත්තු සඵල කිරීම අප සතු වගකීම. එසේනම් නැවත වතාවක් අපේ ආදරණීය දෙමාපියන්ට ස්තුතිවන්ත වෙනවා. මේ කෙටි දැනුම් දීමකින් පන්තිය වෙත සම්බන්ධ වුණාට ඒත් එක්කම කුමන හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ දුරකථන අංකයට අමතන්න නැවත වතාවක් සුපුරුදු පරිදි අපේ පන්ති ඉදිරි දිනයන්වල අද දිනේ සහ ඉදිරි දිනයන්වල පැවැත්වීම සිද්ධ වෙනවා. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් වේවා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. නැවත සැරයක් මතක් කරනවා යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අංකයට කතා කරන්න. ඔබ සියලු දෙනාටම අයිබෝවන් බුදු සරණයි. පරිස්සමට ඉන්න.